අන්තර්ජාලය තුල තිබෙන විවිධ වර්ගයේ કૃත්‍රිම බුද්ධි මෙවලම් භාවිතා කිරීමට පෙර કૃත්‍රිම බුද්ධි මෙවලම් ගැන කෙටි අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතුළු අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලම වර්ධනය වීම සඳහා ඉදිරි වසරවලදී કૃත්‍රිම බුද්ධි මෙවලම් සහාය වනු ඇත. එමගින් අද දේවල් සිදු කරන ආකාරය අනාගතයේදී සම්පූර්ණයම වෙනස් කරනු ඇතයි අපේක්ෂා කරේ. එසේම අනාගතයේදී සියලුම ක්ෂේත්‍ර සඳහා કૃත්‍රිම බුද්ධි මෙවලම් නැතිවම පෙර සහායකෙක් වනු ඇත. මේ මොහොතේ ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් වලට કૃත්‍රිම බුද්ධි මෙවලම් භාවිතා කිරීමෙන් ඇති වාසි කුමක්ද හඳුනාගත යුතුයි. මිනිසුන්ට තීරණ ගැනීමේ නිදහස දෙමින් අනිකුත් කාර්යයන් යන්ත්‍රවලට පැවරීමට કૃත්‍රිම බුද්ධි මෙවලම් මගින් හැකියාව ලබා දෙනවා. එවැනි કૃත්‍රිම බුද්ධි මෙවලම් 10ක් ගැන අපි දැන් කතා කරමු. පළවෙනියටම ChatGPT Open AI සමාගමේ නිර්මාණයක් වනවා. ChatGPT යනු සංවාදයක් ගොඩනගාගත හැකි chatbot එකක් ලෙස හැඳින්විය හැකි. ව්‍යාපාර ක්ෂේත්‍රයට වටිනා සහායකයෙක් ලෙසද ChatGPT හඳුන්වන්න පුළුවන්. බ්ලොග් අඩවිවලට අවශ්‍ය ලිපි ලිවීමට, වෙබ් අඩවිවලට ගුණාත්මකභාවය වැඩි කර ගැනීමට, සේවා දායකයන්ට ලබනු ලබන විද්‍යුත් ලිපි නිර්මාණය කර ගැනීමට, සංකීර්ණ ගණිත ගැටලුවට විසඳුම් ලබා ගැනීමට සහ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති නිර්මාණය කර ගැනීම තුළු කරුණු රාශියක් සඳහා ChatGPT අපට සහාය කරගත හැකි. ඊළඟට DALL-E 2 DALL-E 2 යනු Open AI සමාගමේ තවත් නිර්මාණයක් වෙන අතරම අප ලබා දෙනු ලබන විස්තරයක් මත කළා හෝ ග්‍රැෆික් නිර්මාණයක් උත්පාදනය කිරීමේ හැකියාවක් DALL-E 2ට තිබෙනවා. ඡායාරූප ශෛලියකින් යුත් අශ්වේක පිට නැගී ගගනගාමීකගේ කලා නිර්මාණයක් ලබා දෙන ලෙස DALL-E 2ට විස්තරයක් ඇතුළත් කළ විට අපටම විස්තරයට ගැළපෙන පරිදි කලා හෝ ග්‍රැෆික් නිර්මාණයක් DALL-E 2 ලබා දෙනවා. Crayon AI මෙවලමද DALL-E 2ට බෙහෙවින් සමාන අතර Crayon AI අප ලබා දෙන තොරතුරු මත පදනම්ව කලා නිර්මාණ, ඡායාරූප, චිත්‍ර සහ වෙනත් ග්‍රැෆික් උත්පාදනය කරනු ලබනවා. ඊළඟට සින්තසිස්. සින්තේසියා මෙවලම අපට වාණිජ අරමුණ වෙනුවෙන් අවශ්‍ය වෘත්තමය වීඩියෝවක් විනාඩි කිහිපයක් තුළ නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. કૃත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වූ චරිත 140කට වැඩි ප්‍රමාණයක් සින්තේසියා මෙවලම සතු ඇති අතර පරිශීලකයට අදහස් වලට ගැළපෙන විශේෂ චරිතයක් වුවද සින්තේසියා මෙවලම වීඩියෝ සඳහා නිර්මාණය කර දෙනු ලබනවා. එපමණක් නොව કૃත්‍රිම බුද්ධිය නිර්මාණය කර ඇති හෝ කරනු ලබන චරිතය ඇඳ සිටින ඇඳුම සහ චරිතයේ වයස තීරණය කිරීමටද සින්තේසියා මෙවලම පරිශීලකයන්ට අවස්ථාව ලබා දෙනවා. එසේම වීඩියෝව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය තිර රචනය නිර්මාණය කර ගැනීමටද chatbot මාර්ගයෙන් පරිශීලකයාට සින්තේසියා සහාය ලබා දෙනවා. වෘත්ති අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වීඩියෝ, අලෙවි නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වීඩියෝ, පරිගණක තාක්ෂණ දැනුම ලබා දීමට අවශ්‍ය වීඩියෝ, පාරිභෝගිකයන්ට සහාය ලබා දීමට අවශ්‍ය වීඩියෝ සහ අලෙවිකරණය සඳහා අවශ්‍ය වීඩියෝ නිර්මාණය කර ගැනීමට සින්තේසියා මෙවලම භාවිත කරන්න පුළුවන්. සින්තසිස් මෙවලමද සින්තේසියා මෙවලමට බෙහෙවින් සමාන මෙවලම. භාෂා 120කට වඩා වැඩි ප්‍රමාණයකින් අවශ්‍ය වීඩියෝ නිර්මාණය කර දීමට මෙම මෙවලම් දෙකට හැකියාව තියෙනවා. ඊළඟට Microsoft Copilot. OpenAI සමාගමෙන් 49 කොටසක් අයිති Microsoft සමාගමට තිබෙන බවත් Microsoft නිර්මාණය වන Copilot සතුව ChatGPT තුල තිබෙන විශේෂාංග සියල්ල තිබෙනු ඇති බවත් විශේෂඥයින් පවසනවා. කෙටියෙන් පැවසුවොත් Microsoft Copilot ChatGPT මෙවලම් වැඩිමහල් සහෝදරයා වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා. Spreadsheet විශ්ලේෂණය කිරීමට, template සාදා ගැනීමට, presentation යවත්කලන් කිරීමට සහ ආයතන ප්‍රධානීකු වෙනුවට රැස්වීම් වලට සහභාගී කරවීමට Microsoft Copilot භාවිතා කරන්න පුළුවන්. ඊළඟට Google Bard හෙවත් Duet ChatGPT සමග තරඟ කිරීමට Google සමාගමේ නිර්මාණය Bard නම් වේ. දැන්ටමත් Gmail තුල විද්‍යුත් ලිපි ලිවීමටත්, ව්‍යාකරණ දෝෂ සෙවීමටත් Bard භාවිත කරනු ලබනවා. එළඹෙන මාස 6 තුල සියලු විශේෂාංගවලින් සමන්විත Bard සංස්කරණයක් එළිත එක්වීමට නියමිතයි. Duet යනු Google ව්‍යාපාර මෘදුකාංග Bard ගෙන් බලාත්මක කිරීමට භාවිත කරන මෘදුකාංගය වනවා. ඊළඟට Hever AI Hever මෙවලම වැඩි බලයක් සහිත કૃත්‍රිම බුද්ධි මෙවලමක් වන අතර සමාජ මාධ්‍ය බ්ලොග් අඩිවල පළකිරීමට අවශ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරනු ලබනවා. Hever මෙවලම Wales કૃත්‍රිම බුද්ධියෙන් බලාත්මක වන අතර කිසිදු මිනිසෙක්ගේ මැදිහත්වීමකින් තොරව අන්තර්ජාලයෙන් නැවතම තොරතුරු ලබා ගනිමින් සමාජ මාධ්‍ය බ්ලොග් අඩවි සඳහා අවශ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරනවා. සමාගම් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සහ බ්ලොග් අඩවිවල පළකිරීම සඳහා අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සේවකයන් තබා ගැනීම Hever නිසා තවදුරටත් අවශ්‍ය නොවන බව එම සමාගම් ප්‍රකාශ කරනවා. ඊළඟට 85 අපිට වීඩියෝවක් නැරඹීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති විට එම ප්‍රශ්නෙට 85 විසඳුම ලබා දෙනවා. 85 අප වෙනුවෙන් ඕනම් වීඩියෝක් නරඹ එම වීඩියෝ ප්‍රයෝජනවත් තැන් පෙන්වා දෙමින් සාරාංශ කරනවා. ව්‍යවසායකයන්ට සහ කාර්යබහුල පුද්ගලයන්ට මේ ඉතාම ප්‍රයෝජනවත් මෙවලමක්.
ඊළඟට ටෙමි ටෙමි යනු કૃතිම බුද්ධියෙන් බලකැන් වූ මෙවලමක් මෙම මෙවලම ලේකකෙන්ට සිසුන්ට සහ ව්‍යාපාරිකෙන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා හඬපටයක් හෝ වීඩියෝවක් ටෙමි වෙත උඩුගත කළ විට ටෙමියම හඬපටය හෝ වීඩියෝ වචනවලට පිටපත් කර දෙනු ලබනවා මෙම මෙවලම භාවිතා කරන්නම් ප්‍රකාශ කර ඇත්තේ ටෙමි සිදු කරන පිටපත්වල කිසිත් දෝෂයක් නොමැති බවත් විනාඩි 10ක පිටපතක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත්ය ඊළඟට ෆෙදරි වෘත්තමය පෝරමයක් හෝ අයදුම් පත්‍රයක් විනාඩි කිහිපයක් තුළ නිර්මාණය කිරීමට ෆෙදරිට හැකියාව තිබෙනවා රැකිය අයදුම් පත්‍රය ව්‍යාපාරයේ වෙබ් අඩවියට පැමිණෙන්නන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා අයදුම් පතක් ආයතනයේ හෝ ව්‍යාපාරයේ සේවා දායකයන්ට මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා පෙර සැකසූ මිල ගණන් සඳහන් පෝරමයක් විනාඩි කිහිපයක් තුළදී නිර්මාණය කිරීමට ෆෙදරි කදිම કૃතිම බුද්ධි මෙවලමක් අවසාන එක ඉන්ටර්විව් AI ඉන්ටර්විව් AI රැකිය අයදුම් කරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් මෙවලමක් ඉන්ටර්විව් AI මෙවලම මගින් රැකියා අපේක්ෂිතින්ම සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් කරනවා ඉන්ටර්විව් AI නිර්මාණය කරගත් ඇල්ගොරිතමයක් මගින් සම්මුඛ පරීක්ෂණයේදී ඇසිය හැකි ප්‍රශ්න නිර්මාණය කරන ලබන අතර එම ප්‍රශ්න මත පදනම්ව අයදුම් කරුවන්ගේ භාෂා කුසලතාවයන් වැඩි දියුණු කරමින් සම්මුඛ පරීක්ෂණවලදී සංවාදයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දෙනවා මේ පොදුවේ සියලු දෙනාටම ප්‍රයෝජනවත් මෙවලමක් මෙම මෙවලම සහ චැට්බොට් සඳහා මානසික අයකිරීමක් සිදු කරන ලබන අතර නොමිලේ අත්දැක බැලීමට හැකි එසේම ඇතැම් මෙවලම් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර අත්දැක බැලීම සඳහා ලියාපදිංචි විය යුතුයි